අද විතරද පරිප්පු කන්නේ කියලා උත්තරය නැත මොකද මම සුදු අම්මියෝ මාට්ටු කරගත්ත දවසේ ඉඳලා කන්නේම පරිප්පු මම පරිප්පු කන්නේමි මම කියලා පටන් ගත්තොත් මි කියලා ඉවර කරන්න ඕන කියලා තියෙනවා මේ ඔය උත්තරේ කොපි කරලා ඊට ඉස්සරහින් සමාන ලකුණක් දාලා ආපහු මට පේස්ට් කරන්න කවන්නත් අනේ සුදු අම්මි මේ දී පාන්දර මගේ කේන්ති ටෙස්ට් කරන්න නැතුව යනවද යන්න මෙතනේ යනවා යනවා අපිටත් ඔෆිස් යන්න පරක් වෙනවනේ හැබැයි මතක තියාගන්න මගේ මේ බඩමුට්ටු ගත්තා වගේ නෙමෙයි ඒවා හොඳට හොදලා මැදලා පිහලා වේලලා තියන්න ඕනේ තේරුණාද තේරුණා බයි ජයි මම පුදුම ගෑනුවක් අප්පා තමන්ගේ ස්වාමි පුරුෂයා සර්වන්ට් කෙනෙක් වගේ කුසියට මාට් වෙලා ඉන්නවා මේගොල්ලෝ බයි බයි ජයි කියන යනවා මෙහෙම යන්න පුළුවන්ද ගෑනුවට යන්න පුළුවන් ඒකනේ වෙගි. යමුනේද කියලා. යමුනේද කියලා ගමනේද කුසිය. නෑ 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 මම මේ පරිපේටයක් කඩන්න ගියා. ඒකයි මම පුක් කියලා කිව්වා. ආයි ගහව කියලා. හරි හරි. ජයි මේ. බොම් කරලා වේලල තියන්න ඕනේ. තේරුණාද? ගහන්න. ඇත්ත ඇත්ත.
කී කාර නෙමෙයි කියලා ගහන්න ඕනේ. උඩ බලාගෙන කියලා ගහන්න ඕනේ. මගේ මූණට වඩ මේ ඇටෙන්නේ. අතු ගාන එකත් හරි ෂෝක් වැඩේ නේ. ලෝකේ කොහෙවත් නැති වෙති මේ වගේ mantriවරු. ලෝකේ කොහෙවත් නැති වුණාද මෙහෙ ඉන්නවනේ. අපේ ලිම්බල්ට එකඟ වුණා නම් මේ කට්ට කන්ද වෙන්නේ නැහනේ ඔයාට. ඔය වැඩක් නැති ලිම්බල්ට අපි එකඟ වෙන්නේ නැහැ හරිද? එහෙනම් ඉතින් හැමදාම මේ කට්ට කකා ඉන්න. හ්ම් අපි බොහොම කැමැත්තෙන් තමයි මේ කට්ට කන්නේ. හ්ම්. අම්මේ අම්මේ අර බත් එක ක්‍රොස් කරනවා. ඈ අපෝයි එහෙනම් බත් කාලා හමාර. අම්මේ තාත්තා මොකද අර දානකට උයන්න වගේ ලොකු බත් එකක් ලිපේ තියලා තියෙන්නේ. ওই මිනිස්සයාට බත් එකක්වත් උයාගන්න දන්නේ නැහැ. දැන්වත් අපි යගේ තේරෙයිද දන්නේ නැහැ. අපේ යගේ නම් මන් දන්නේ නැහැ. හැබැයි තාත්තට වැඩි කාලයක් යන ඉස්සෙල්ලා හාලල ගේ නම් තේරෙයි. තරය අතපය වීසි කරනකොට හිතුවේ නැතු ඇති නේද මේ වගේ දුකක් විඳින්න වෙයි කියලා මොන දුකක්ද ડોක්ටර්ස්ලා මට කියලා තියෙන්නේ ටිකක් ඇඟ මහාන්සි කරලා වැඩ කරන්න කියලා අනිත් එක එක්සයිස් එකට මරුමනේ කියලා ඇත්තද මහත්තයෝ එක්සයිස් එකටත් මරුද මොන හැබැයි ඔහොම දිගටම කරගෙන යන්නකො මොකද්ද වෙන්නේ බලන්න මොනවා වෙන්නද ඇඟ ටිකක් කෙට්ටුයි ඒක හොඳයි නේ රාජගිරි රූට් එක පෝස්ටර් ගහන්න ඕන අලුතෙන් සෙට් එකක් බෑලා ඉන්නේ උන් අපි ගහන ගානක වහන අද මර්දාන ඉඳලා වැලිකඩට යනකම් දෙපාර පෝස්ටර් ගහන්න ඕන මේ 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 ඔයා වැලිකඩ ඉඳලා බෝගම්බරට යනකල් හරි කමක් නැහැ පෝස්ටර් ගහගන්න. මට ඒක අදාළ නැහැ. කුණු ලොරි ආවම කුණු ටික දෙන්න. නැත්නම් ඉතින් පණුව ගගා ඉන්න පුළුවන් වෙයි. පුතා. පුතා අද උදේම කොහෙ හරි යනවද? දැම්ම යන්නේ කන්න නැහැ තාත්තේ ටික දවල්ලා එයි. අනේ මගේ හොඳ පුතා වගේ මේ කුණුටික අර ටොයිලෑගේ ලෑම්මස්සේ ආවම බාර දෙන්න පුළුවන්ද මේ කවුරුටි ගණන් කරලා ගාන අහගන්න මං අවස ඇවිල්ලා සල්ලි දෙන්න ආපෝ තාත්තේ මේ මන්නම කුණු වැඩ බෑ අම්මට කිය කැමති වෙච්ච හැම දෙයකම ගුරු වෘත්තිය ගාව ගන්න එපා. මට පත්වීම තියෙන බුද්ධාගමට නෙමෙයිනේ කුෂිකර්මයට. ඒකට මම උගන්වන්නේ චිත්ත කර්මය. පත්වීම බුද්ධ ධර්මයට නෙමෙයි තමයි. ඒ වුණාට ආගම බුද්ධාගමනේ. අම්මෝ. ජාතිය ආගම කුලය ගැන කතා කරන්න එපා. වාට පේන්නේ නැද්ද මේ රටේ ඇතුළේ තියෙන ප්‍රශ්න? හැමතැනම පෙළපාලි. වා ටීවී වල දැක්කේ නැද්ද? අපි දෙන ගේ ඇතුළේ කතා කරා ජාති ආගම ගැන අපි දෙන්නවත් අල්ලලා දා ඉරේට. මේ බුද්ධ පූජාවට එක එළවලුක් විතරක් තියලා හරියන්නේ නැහැ. ගෙදර උයන පියන හැම දෙෙම ටික ටික තියන්න ඕනේ. මේ බුද්ධ පූජාව මෙහෙම හරි තියෙන එක ලොකු දෙයක්. දැන් කොහොමද එළවලු 7-8ක් තියන්නේ? ඔයා දන්නවද ගණන්?
මේ මේකට ලොකු දෙයක් මම මෙහෙම කරපු එකක්. ඔය විදිහට බුද්ධ පූජාව තියෙන එකේ මටත් පව් පිරෙනවනේ. හා. ඔයාට පව් පිරෙන්නේ මේ බුද්ධ පූජාව තියෙන එකෙන් නෙමෙයි. තමන්ගේ ස්වාමියාගෙන් කුරිරු ලෙස වැඩ ගන්න එකට. ඒවා අහෝසි කර්ම. ඒවා අහෝසි කර්ම. මේවා ත්‍ිට්ඨ ධර්මයේ දෙනිය කර්ම. මේ නිකම් මෙතන කියව කියව ඉන්නේ නැතුව අර උයපු එළවලු මාළු මොනවා හරි තියෙනවා නම් ඩිංග ඩිංග බෙදාගෙන ඇවිල්ලා පූජා කරන්න. මේ උයපු එළවලු මාළු තමයි මේ පූජා කරලා තියෙන්නේ. මේවද? මේ මඤ්ඤොක්කද කන්නේ තියෙන්නේ? අඩු ගානේ පොල් සම්බෝලයක්වත් නැද්ද? පොල්? පොල්? හා පූ. පොල් දාන්නේ කොහොමද? පොල් ගෙඩිය ගාන කීයද? මේ මම මේක ඇදුවෙත් කිරි නොදා. අනේ මේ මට නම් ඔයා ඕක කොයි විදිහට හැදුවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාගේ දුවනත් ඔක කට හරියට තියෙන එකක් නැහැ. මොකද එයා මස් මාළු නැතුව බත් කන්නේ නැහනේ. ඒකෙ හින්දා කරුණා කරලා ගිහිල්ලා ඉස්කෝලේ යන්න කලින් මස් මාළු මොනවා හරි උයලා තියලා යන්න. හරිද? ඕකත් වැඩක්ද? මම උයන්නම්. බලාගෙන ගියා මේකත් මා කරුණියක් නේ. උයනවා කියලා වෑංජන කීයක් උයන්නද? ඈ? දැන් තමයි තේරෙන්නේ ගෑනු පඩි නැතුව කොච්චර වැඩ කරනවද කියලා. ව්‍යංජන දෙකක් අඩුයි. එයි 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 ඒවත් වෙලාවට එයි. මේ 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 ඕ පුඩි. ඒක අතගෙන බලනකොට මේ උයන එකත් මාර ආතල්දේ මන්නම් හරි ආසයි. උයනකන් ආත. හැබැයි උයන ඉවර වෙලා වලම්පිකන් හොදන එක තමයි එපා වෙන ජොබ් එක. ඒ ඔබට වරෙලා. අහිනෝ එන්න. මම සභාවට යන්න පරක් වෙනවා. මෙන්න මචෝ මගේ ව්‍යංජනය. උන්ටක ජීන් තන් තන් තරිකට කුන්දත්තා. ඉතුරු ඩ්‍රම් සෙට් එකක් තාම. හරි. ඒ ජේ 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 මේ 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 අපි සතුරු වෙන්න ඕන වෙලාවක් නෙමෙයි අපි අර්බුදයෙන් ඉන්නේ. ඔව් බං අමාරුයි ඉව්වේ. ඇත්ත ඇත්ත ඇත්ත. සඳුනා. ඔබ අද සභාවට ගිහිල්ලා අපි 6 දෙනා වෙනුවෙන් මම බඳලා නැහැ. අපි 5 දෙනා වෙනුවෙන් මාව එකට දාගන්න බෑනේ. නේද පොඩයි ඉන්න. අපි 5 දෙනා වෙනුවෙන් ඒ ඕක මේ ඕක තියහංග මම මේ පූජාවට යව යල්ලන් ඉන්නේ තියහංග. කතාව කරන්න දෙන්නේ නැද්ද මට? හරි හරි. කියපන් කියපන්. අපි 5 දෙනා වෙනුවෙන් ඌේ කලන් එකට කතා කරන්න බෑ. හිතන්න පොඩ කියා. මේක කරන්න බෑනේ මචං. හරි 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 කිම් කිය. අපි 5 දෙනා වෙනුවෙන් ඔබ කතාව කැඳි දෙපන් තියෙන. බාස්තා බාස්තා. මේක කීනෝට වැඩිය හොඳයි ගගා හින්න. නෑ නෑ. හරි. හරි කරන්න කොහොමද? හරි හරි ඔබ කියපන්. අපි 5 දෙනා වෙනුවෙන් ඔබ සභාවට ගිහිල්ලා ශෝක යෝජනාවක් සම්මත කරගනි. ශෝක. ඔව්. අපිට මචං මේ ප්‍රශ්න වලට විසඳුම් අවශ්‍ය නැහැ. අපු වෙනුවෙන් තවත් කාට හරි ශෝක වෙන්න කීපම්. ඒ ඇති. ඒ ඇද්ද? මන්දි මන්දි මන්දි. ඊට අමතරව තව යෝජනාවක් කරන්න මේ අම්බ ඇති. ඒක ඇති. ඔන්න. ඔන්න. හරි. එහෙනම් හරි ඔක්කොම හරි නේ. වැඩේ පටන් ගමු. මට ගෙවල් වල ඉන්න ගාන පෑදිලිව කියන්න මම රස්නෙට ගානට බෙදලා දෙන්නම්. ඒ ඔය බලන්න. ඊට කලින් අපි බලන්න ඕනේ ඔක්කොම ටික හරි දෙන්න. දැන් මේකව බත් එක හරි. එතකොට මෙතන තියෙනවා කන්නේ ප්‍රායිති. ග්‍රැනයිට් එක හරි. මේක මොකද්ද? මස් එක. මේ පරිප්පු පරිප්පු හරි පරිප්පු. පරිප්පු නෑ ඉන්නත් එපා. නෑ කරා මගේ මගේ. මේ කන්නේ ප්‍රායිති. ඔය තියන්නේ නිකම් මගුල් ගදරක් ලෙසට ගෙනල්ලා. දෙන්න හරි ඇලෙසටම. මම මේ මචං මම මේ කල්පනා කළේ දැන් මේ අපේ ප්ලෑන් එක අපේ ගෙවල් වල ගෑනු උදුකේ දැනගත්තා කලබලෙ හිට මචං එක තැන දුක එක තැන දුක තුසියා මේ ඔබ මොකද්ද බං හිතන්නේ අපේ අම්මලගේ වෘත්ති අරගල යන කවෘත්ති අරගල යන මේ මතං ඒක ඇවිල්ලා කුස්සිය අරගලයක් හොඳ වැඩේ ඉතින් කුස්සිය තමයි බං අම්මලගේ වෘත්තිය මම හිතන්නේ වැඩේ නැගල යයියා වැඩේ උදේ පාන්දර මල වෙලා ඉවරයි බං තාත්තලා දවල් කැමරේ දුන්නු ගේමෙන්ම පේනවා එයාලා ඕන ගේමකට ෆේස් කරන් ලෑස් වෙලා ඉන්නේ කියලා. ඒ ඔන්න බලංගු. අම්මලකට තව මොකක් හරි ගුලියක් අඹරනවා ඈ. අනිවාර්යෙන්. අම්මලා තාත්තලා මොන ගුලිය අඹරුවත් මතන් අපිට සෙතක් වෙන්නේ නැහනේ. අපි තරඩයිල මත ලංකා මධ්‍යම පන්ති වගේ. එක එක තමන්ගේ වෘත්තිය අයිතිවාසිකම් ඉල්ලලා ස්ට්‍රයික් කළාට. අමසාහනදි කට්ටකනේ මධ්‍යම පන්තියේ පතන්. සිරාවට. මේ හැබැයි අපි නිකන් ඉන්න හොඳ නැහැ ආ. සුරංගනාවත් දරුවෝ විදියට අපිත් කාගිරිපැත්තට සපෝට් එක දෙන්න ඕන. එක්කෝ අම්මලට
නැත්තම් නැත්තම් තාතර ඒ දෙගොල්ලෝ එකිනෙට තමයි මතන් වෙන කාටද උඹට පිත්තුනේ බා කාටවත් සපෝට් කළා කියලා අපිට සිතක් ගන්නේ නැහනේ මතන් හ්ම් පුළුවන් තරම් අපි සුවාදීන වෙමු අපසාරන්දි සුවාදීනකම ඉතුරු වෙන්නේ මං එන්නද හ්ම් ඒ ඒ මේ තේ මතන් සෝරි සෝරි මේ බනිකම්ම යන්නනේ මගේ වැඩේ මොකද වෙන්නේ කියලා මොන වැඩේද මතන් ඔය බණ අපිට මතකත් නැහනේ මාර යාළුව බං උඹලා මතන් මේ දවස්වල මගේ ඔළුව නිකන් ඩෙස්ක්ටොප් එකේ පොලේ ගැහුවා වගේ ප්‍රොජෙක්ට් පහක් ඉදේ වැඩනේ උන්ට කන්සෙප්ට් හදලා මගේ ඔළුව නිකන් පිස්සු ඇදලා තියෙන්නේ මතන් මගේ ජොබ් එකේ වැඩේ බා ඔකර සෙට් කරලා දියන්කෝ ආ මම සීල් එක ෆෝවර්ඩ් කළා හිටරේ දර උත්තර ලැබේ සී යූ කලබල වෙනවනේ අම්තර නිකන් කලබල වෙන අර සාමාන්‍ය ජනතාව වගේ ඉන්නේ පොඩ කින්න කලබල නැතු මේ ගන්නවා මේ ගන්න නගර සභාවේ ලොරිය එනවා දවස් 3කට පස්සේ කවරන් දෙන්න තිබ්බා එහෙනම් මහත්තයෝ දවස් 3 යනකොට මේ කුණු වලට පණුව ගහලා ගඳ ගහලා වණ වුණාට පස්සේ අපිට කියන්න එපා පාපෝබා ගඳ බලහන් තොයෝ මේ අපි මේ වත්තට කරන්නා වූ මේ සේවය ගැන මේ වත්තේ කිසිම කෙනෙකුට ගානක් නැ නේ බා ගානක් නැ නේ බා ඒක මගේ ඇත්ත මචං කියන්නේ ඇත්ත හරිනම් මේ මහත්තුරු අපිට මීට වඩා සලකන්න ඕන නේද වා සලකන්න ඔව් උඹලා මේ අපෙන් කුණු වරය යන්නේ අපි ගැන දුක හිතෙලා නිකන් නම් ප්‍රශ්නයක් නැ උඹලා මේක කරන්නේ බිස්නස් එකනේ ඒක නේ අපිට තියෙන ප්‍රශ්නේ නිකන් කුණු ගෙනියන්න මහත් හේතුවද අපිට මොකුත් මොලේ අමාරුවක් තියනවා කියලා කුණු කවරයකට රුපියල් 20ක් දෙන එක තමයි මහතුරුන්ට ලොකුම අමාරුව ඈ නිකන් දේවල් වලට නිර්පරාදේ දහස් ගණන් නැති නාස්ති කරන්න පුළුවන් يعني මේ ක්‍රිස්ටි මහත්තයෝ මේ අපිට මේ ගන්න සල්ලි උනේ ලොකු ලාභයක් නැහැ දැන් ලෑම් මාස්ටරේට ගෙවලා ඈ අපි දෙන්නගේ මහන්සිය ගත්තට පස්සේ අපිට පුස් කොහොමඩත් අමුසලාට හුලන් තමයි අන්න සඳුන් මහත්තයා කිව්වා නගර සභාවට යෝජනාවක් කරනවා කියලා මේ සුරංගනා වත්තට සතියකට දෙපාරක් ලොරියක් එවන්න. එතකොට හරිනේ. සතියන්තයේ එකතු වෙන කුණු ටික සවුඳට ලොරියට දානවා. අඟහරුවාදා ඉඳලා එකතු වෙන කුණු ටික සිකුරාදාට ලොරියට දානවා. එතකොට කොහොමද තමුසලට හුලන් තමා. හරි. බලමුකෝ අපි ඒව කරන්නේ කොහොමද කියලා. මේ ක්‍රිස්ති මහත්තයා අපිට පරක් වෙනවා. දෙනවා නම් දෙන්න. නැත්තම් ඉතින් ඒ දෙන්න. හරි 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 ඉන්න ඉන්න. ගන්නවා ගන්නවා ආ මේ කුණු ටික මම තනියම කන්නේ ගන්න අර යනවා ශ්‍රී මාත්‍යා අපි උදේට කහලා ඊළඟ වැඩ හරි 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 කුණු 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 බයිය බයිය ඕකද ආ කුණු 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 ඒකනේ අනේ මන්නම් ජීවිතේට හිතුවේ නෑ සඳුල්ල මෙච්චර මොලේ පාවිච්චි කරලා වැඩ කරයි කියලා නිකන් වෙලාවට පාවිච්චි කරන්නේ නැති මොලේ මේ වගේ වෙලාවට පාවිච්චි කරනවා අන්න ඒ වගේ තමයි මිම්ම වෙනස් වුණත් දේශපාලඥයෝ වෙනස් වෙන්නේ නැහැ කෙලගිල්ල නෙමේ මංගිල කෙලක් නැහැ අන්න ආයිගිල්ල ඒ ගෑණියාවත් ඔයාගේ ඇඳෙන් ඉඩ පොඩ්ඩක් මෙවෝ කරලා දෙන්නේ නැහැ